මේදා සක්විති ළඟින් මිඳගත්තේ ඔහුගේ වතටම ඇලීමෙනේ. මොනාද කල්පනා කරන්නේ? අඩාඳුරු සාලේ තනිවේ ඔහු මොනවද සිතු බව මේදා දනී. දුව නිදිද? තාත්තා වගේම තමා. මට වද දීලා දීලා එයා නිදි සැපට. මේදා කිවි සිනාසියේ. සක්විති සිනාසුනේ ලැජ්ජාවෙනි. ඔහු හිනා වෙනව දැක්කෙත් කාලයකට පසුය. ප්‍රශ්නම හිතන්න එපා. සතුටින් ටිකක් ඉන්න. ඔළුවේ කිසි බිලේලක් නැහැ බබා. මන් දන්නවා. මේදා ඔහුගේ හිස මෘදුව පිරිමැද්දාය. මට හිතෙන දෙයක් කියන්නද? ඒක කියන්නත් බයයි. මොකද්ද බබා? නොහිතපු දෙයක් වෙන්න යනවා මහත්තයෝ. මොකද්ද? හිතන්න බෑ. මල්ලි ගැන. මොකක්ද? අම්මා ලොකු නාඩගමක් නටන්න යනවා වගේ මට දැනෙනවා. සක්විති දිග සුසුමක් හෙලා හිස වැනුවේ. හිමාලි ගැන නේද? ඔයාටත් ඒක දැනෙනවද? අම්මා යන්නේ අපි ඔක්කොමගෙන් පලි ගන්න. එයා මල්ලියෝ හිමාලිට අමුණයි. මට ඒක එහෙමම දැනෙනවා. එයා ඒක කරනවා තමා බබා. මේදා මොහොතක් සක්විති දෙස බලා උන්නාය. මට අම්මා මොන තීරණයක් ගත්තත් ප්‍රශ්නයක් නෑ. මොරගොඩ ට්‍රාන්ස්පෝර්ට් එකම අරුල් ලේලියට දුන්නත් කමක් නෑ. ඒ තර කෙල්ලට. මේදා කතාව නැවැත්තුවේ හදවත පුරා වර්ෂාව ඇඳුන නිසායි. සීවෙන්නම කෙල්ල බඩත් ඔසවාගෙන මේ ගෙදර දොරකඩට එනවා දුටු සීනය. ඒත් බබා, අපි ඒක නවත්තන්නේ කොහොමද? අනේ රත්තරන්, මල්ලි වෙනුවෙන් මෙච්චර දේවල් කරලා ඒ පව් වැඩේ කරන්න දෙන්න එපා. මල්ලිව සනීපුණ දවසක ඒක අපි දෙන්නගෙන් ඇවිත් ආයි අක්කයි අයියයි මොනාද කළේ කියලා. මට තේරෙනවා. ඒත් අම්මා යන වේගි වැඩි. අඩුම ගානේ මේවා ටිකක් කල් යවන්නවත් ඕන. සක්විති දිග සුසුමා කෙළුවේ. ලේසි නෑ බබා. මං මගේම ගෙදර ගිහින් මල්ලිගේ වැඩ කරලා ඉන්නේ හරි අමාරුයි. සමහර විට අපිට මල්ලිව රට එක්කන් යන්නත් බැරි වෙයි. අම්මා ඉන්නේ ලොකු වෛරයකින්. එයාට ලොකු බයක් තියෙනවා. මල්ලි සනීප වෙලා කෙල්ල ගාවට යයි කියලා නේද? යනවමනේ. මේදා කීවාය. සක්විති හිස වෙනුවේ. මං අම්මත් එක්ක කතා කරන්නම්. මොනවාද? මල්ලිගේ ජීවිතය ගැන. අනිත් දේවල් මට කතා කරන්න බෑනේ බබා. මට තේරෙනවා. එහෙම වුණොත් මම මේ ඔක්කොමගෙන් අයින් වෙනවා. මං ලොකු පීඩනයක ඉන්නේ බබා. මේ සියලු දුක් කරදරවලට පව යන්නේ සුරම්යාටයි මේදාට සිතුණි. මල්ලිව හිමාලයට දෙන්න පුළුවන් නම් ඇයි වර්ෂයට දෙන්න බැරි? ඒත් කවුද ඔක අහන්නේ? මේදා හිස වැනුවේ සක්විති කියනා දේ ඇත්ත බව දන්නා නිසාය. මං බැලුවේ කොහොමරි මල්ලිව සනීප කරන්න. ඊට පස්සේ ඌ මේව විසඳ ගනීනේ. කරන්න තියෙන එච්චරයි තමා. මේදා සුසුමක් පිට කර කීවාය. හිමාලි අම්මාට ගත්තේ සුරම්යා නිවසේ නැති වෙලාවකය. ඇය අම්මාට කතා කර කීවේ මොනවාදයි දැනගන්නට හිමාලි උන්නේ දෙවෙමිනි. නැන්දා යනකන් උන්නේ කතා කරන්න. ඒක හොඳයි. මොනාද අම්මි කිව්වේ? ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙයි පුතේ. නන්දනී කිව්වේ ආදරේනි. කිව්වේ මොනාද අම්මා? ඔයාගේ අනාගතය ගැන හිතන් ඉන්නේ මොනාද කියලා ඇහුවා. නන්දනී හිමාලට සුරම්යා කිව්ව සියල්ල කීවාය. ඔයා එන්න හොඳේ. දැන් මගේ පපුව හරි නිදහස්. මං බාරයක් වෙලාම එන්නම්. බාර 10ක් වෙලා හරි එන්නම් මේ. අපි දෙන්න දුක් විඳ ඇති. මගෙන් ඇහුවා ඔයාගේ මොකක් හරි සම්බන්ධයක් තිබ්බද කියලාත්. එහෙනම් ඒකටම තමයි අහන්න ඇත්තේ. මටත් හිතෙනවා ගෑණිට ඔළුව නවාගෙන ඉන්න. එහෙම තමයි ඉන්නේ. මම මේ ඔක්කොම අයිති කරගෙන තමයි අම්මේ එන්නේ.
හිමාලි කිවේ කෑදර කටහඬිනි. අම්මට කතා කර මේවා දැනගත් පසු හිමාලට පුදුමාකාර සතුටක් දැනුනි. ඇය උඩට ගියේ ඒ සතුටු මොහොතේම විමුක්තිය දැක ගන්නට. තනුජාත් ඒ හදාගෙන වෙත් විමුක්තියට පවන්නට සූදානම් වෙමින් උන්නාය. මොනාද කරන්න යන්නේ? පුංචි මහත්තයට තේ පොවන්න. මං උඹට කියලා තියෙනවා නේද මට කතා කරන්න කියලා? අක්කගේ උණ තමයි උඹට තියෙන්නේ. මං පොවන්නම්. අන්න අරයට යනවා. හිමාලි තනෝජාට බැන්නේ අර කතාව අසා ඇතිව මාන්නේද සමගිනි. උඩට එමින් උන් සක්විති මේ සියල්ල අසාගෙන ඇස්සල කඳුළු පුරවාගෙන කාමරෙන් යන්නට ගිය තනෝජාව සක්විති අල්ලා ගත්තේ. මේ අහිංසක මිනිස්සු ඉන්නේ මේ ගෙදර වැඩට තමා. ඒත් එයාලත් මිනිස්සු. කතා කරන්න ඉගෙන ගන්නවා හිමාලි. මිනිස්සු කියන්නේ බල්ලෝ බලලු නෙමේ. හිමාලි කට ඇද කර සිනාසුනාය. සක්විති ඇයදස බලා උන්නේ කේන් තියනේ. මේ ගෙදර ඉන්නවනම් ඉන්න විදියට ඉන්නවා. පාට් දාන්න නැතුව. සක්විති කිව්වේ ඇඟිල්ල දිගු කරය. ඉන්නවා තමයි. ඇයි හිතේ පන්නන්නද? බලමු කාටද යන්න වෙන්නේ කියලා. හිමාලිගේ ගස්සාගෙන සක්විති බොහෝ දේ තේරුම් ගත්තේ. මේ ගෙදර වෙන්නේ අමුතු දේවල් සුදු මහත්තයා. ඔයා ඔවා ගණන් ගන්න එපා. තේ ටික පවන්න. තනෝජා පැව් තේ බොද්දි විමුති සක්විති සමග සිනාසුනේ. උඹේ සිහිය ගන්න දැන් කාලේ ඇවිත් කොල්ලෝ. මට තනියම මේ සටන කරන්න බෑ. සක්විති කොල්ලාගේ හිස අත ගැස සිතින් කීවේ.